හරි හේෂාන් දැන් මම මේ කියපු දේ තේරුණාද පුතේ? ඔව් මිස්. හා ඔ කියන්නේ බොරු වල නෙමෙයිනේ ආයි මං ඕනම් කියලා දෙන්න. ආ පුතේ බොරු වල නෙමෙයි නේද? ඇත්තටම තේරුණාද? ඉෂානි තේරුණාද? පසක සරු බව තීරණය කරන්න පුළුවන් ඊසී වලින් අගෙන් කියලා. එතකොට මේ ඊසී අගය කියන එක සැලකුවොත් එහෙම මේ තව උදාහරණ මේකේ තව හේතු වැදගත් වෙන ආකාරයේ දීලා තිනවා. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවලු. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා කියන්නේ පුතේ නිවැරදි ඊසී අගයක් තියෙනවා කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් ද්‍රව්‍ය දිරාපත් කිරීමේදී ඒගොල්ලන්ට පෝෂණ සංඝටක ඒගොල්ලෝ සපය ගන්නවනේ පුතේ. මේ කැටායන ඒව භාවිතා කරලා තමයි ඒගොල්ලන්ගේ ශක්තිය නිපදවා ගැනීමට කරන්නේ. ඒතර ඒ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඒ නිසයි වැදගත් වෙන්නේ. ඒතර අපි මේ මේ තව පස්සේ අපි ඕගොල්ලන්ට නෙමෙයි මේ BSC අයට තියෙන ජලයේ ගුණාත්මක බව නිර්ණය කියලා මේ පාඩමක් තියෙනවා. ඒකේ හේෂාන් ඉගෙන ගත්ත නම් ක්ලාස් ඒකාරී දකින්න ඇති ජලයේ ගුණාත්මක බව මනින රසායනික පරීක්ෂණයක් විදිහට අපි ECI යගේ මනිනවා. එතකොට ගත්තොත් එහෙම ගුණාත්මක ජලයේ ECI තියෙන්න ඕනි අගයක් දීලා තියෙනවා. බොන ජලයේ නම් මෙච්චරයි එහෙම කියලා අගයක් දීලා තියෙනවා. එතකොට ජලයේ ගුණාත්මක බව නිර්ණය කරන්නත් ECI යගේ වැදගත් වෙනවා. දැන් ECI වැඩි වෙනවයි කියන්නේ එතන කාබනික ද්‍රව්‍ය බහුලව තිබුණොත් ජලයේ ඊසි යගේ වැඩි යගයක් තියෙනවා. ඒ වගේ වතුර අපිට බොන්න පාවිච්චි කරන්න බෑ. හරි. ඒ නිසා ඊසි යගේ මත ජලයේ ගුණාත්මක බව තීරණය කරනවා. ඒතර පාංශු ජීවීන්ගේ ව්‍යාප්තිය කියලා කියන්නේ පුතේ පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඒගොල්ලෝ සංඛ්‍යාව ගහණය වැඩි කරගන්න ඉන්න සංඛ්‍යාව වැඩි කරගන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ ව්‍යාප්තිය කියන්නේ ඒක. ඒක වැඩි වෙන්න මේ ECI යගේ වැදගත් වෙනවා. ඊගාවට මේකේ වැදගත්ම දේ තමයි පුතේ ECI යගේ මගින් පසක සරු බව තීරණය වෙනවා, ජලයේ ගුණාත්මක බව තීරණය කරන්න පුළුවන්, අනිත් එක ආම්ලික හා භාෂ්මිකතාවය නිවැරදි කරගන්න පුළුවන්. දැන් ECI යගේ මැනලා අපිට පුළුවන් ECI යගේ මත දැන් අපි කිව්වා ශාරීරිය පසක ECI යගේ ගත්තොත් 4යි මිලිමෝල් සෙන්ටිමීටරේට මිලිමෝල්ස් 4ට වඩා වැඩි යගයක් ගන්නවා කියන. හරි. ඒ එහෙම බලලා අපිට කියන්න පුළුවන් මේක ශාරීරිය පසක්ද නැද්ද කියලා. අන්න ඒක මනගන්නත් පුළුවන් අපිට ECI යගය භාවිතා කරලා. හරි. ඊගාවට ගත්තොත් කැටායන අයන හුවමාරුව. දැන් අපි අයන හුවමාරුව ඉගෙන ගත්තේ. ඒකේ අපිට අයන කිව්වම ඔබතේ දැන් මේ භෝගගාවේදී මේ වැදගත්කම කොහමද? එතකොට අපි පසට දාන මේ පෝෂක රඳවා ගැනීමටත් මේ කැටයන් හොමාරු ධාරිතාව වැදගත් වෙනවද? ඔව්. ඒ කියන්නේ මේ භෝග වගාවේදී ගත්තාම පුතේ මේ හැටායන හොමාරු ධාරිතාවය ECI යගේ ඇත්තරම මේ එක එක භෝග වලට තියෙන ඕනි ප්‍රමාණය වෙනස් පුතේ. හිතන්නකෝ සාමාන්‍යයෙන් ECI යගේ අපි සලකනවා මේ ඒ සමහර භෝගවලට 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවනේ, සමහර ඒවායේ 50කට වඩා, ඒ කියන්නේ පොහොර දාලා අපි බලාපොරොත්තු වෙන ඒ වගේ ප්‍රමාණයක තියෙනවනේ කියලා. ඒක නිසා පොහොර දැම්මහම ඒ පොහොර පසේ ඉවරයිද කියලා බලන්නත් අපිට ECI යගේ වල්ල තීරණය කරන්න පුළුවන් ආපු පොහොර අඩුයිද දැන්. දැන් නැවත පොහොර දැමීමට සුදුසු කාලය ඇවිල්ලාද කියලා තෝරගන්නත් පුළුවන් ECI යගේ වල්ල. දැන් හිතන්නකෝ ඔය දැන් අපි හයිඩ්‍රොපොනික්ස් කරනවානේ. හයිඩ්‍රොපොනික්ස් කියන්නේ ජලගත වගාව කියලා කියන්නේ පුතේ. ඔය වතුරේ වගා කරනවානේ දැකලා තියෙනා නේද? වතුරේ වගා කරන්නේ අර ප්ලාස්ටික් බටවල, රෙජිෆෝම් පෙට්ටිවල එහෙම බලනවානේ. එතකොට ඒවයි අපි දාන්නේ ඇල්බර්ට් සොලූෂන් කියලා දියර පෝරක් නේ පුතේ දාන්නේ. හරි. ඒ දියර පෝර ඉවර වුණාද කියලා එයාට අනිවාර්යෙන් මේක දෙන්න ඕනේ, නැත්තම් ගහ වර්ධනය වෙන්නේ නැහැනේ. ත්‍රාපේ දියර පෝර දැන් ඔන්න අද දිය කරා කියන්න හිතන්නකො. අපි හැමදාම දවස ගානේ ECI යගේ මනින්න ඕනේ. ඒ නිශ්චිත ECI යගේ තියෙනවද කියලා බලන්න. ඒ අනුව තමයි යාට ඒ පෝර ප්‍රමාණය ලැබෙනවා කියලා අපි තීරණය කරන්නේ. ඒ ECI යගේ නියමිත අගයට වඩා අඩු වෙනවනම් අපි නැවතත් මොකද කරන්න ඕනේ? පෝර දිය කරපු සාන්ද්‍ර ද්‍රාවණයකින් ටිකක් එකතු කරන්න ඕනේ. එකතු කළා ECI යගේ නිවැරදි කරන්න. පොඩ පොඩ දදා හිතන්නකො. ඕගොල්ලෝ මේ
තේකකට සීනි දානවා වගේ පැණි රස ඇද්ද මදිද කිකිය බල බල ඔයගොල්ලෝ තේකකට සීනි පොඩ පොඩ දානවා නම් ඒ වගේ පොඩ පොඩ අර සාන්ද්‍ර ද්‍රාවණයකින් දාලා ඊසි යගේ නිවැරදි යගේට එනවද කියලා බලන්න ඕනේ. හරි. දැන් අර ඔය පුතා කිව්වා වගේ දැන් මේකේ මේ මේ භෝග වගාවේදී වැදගත් වන ආකාරය කියලා කියලා මේකේ මේ මේ පළවෙනි එක දීලා තියෙන පසේ සරුබව තීරණය කිරීමට කියන එක ඒ එන්නේ අදහස තමයි පුතේ තියෙන්නේ. තේරුණාද හේෂාන්? සාරවත් ඔව් සරුබව කියන එකට එතකොට ඒක ඔව් අදහස් වෙන්නේ. ඔව් ඒක තමයි අදහස් වෙන්නේ. භෝග වගාවට සුදුසුද කියලා තීරණය කරන්නත් හේතු වෙනවා. පසක් අපිට එතකොට ඒ පසේ අපිට ඕනි භෝගයට ඕනි ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. ඔව් හරිද? දැන් ඕක අපි සාමාන්‍යයෙන් මේ ඇත්තරම් භාවිතා වෙනකොට පුතේ අපි මේ සාමාන්‍ය ගොවියෝ ඇත්තරම මේ ඉසියගේ බලන්නේ නැහැ. නමුත් වාණිජ වගාවන් කරනවානේ පුතේ හිතන්නකෝ මල් වගා කරන අය, එතකොට ඔය මේ ජලගත වගාව කරන අය, ඒ වගේ අය සැලකුවොත් එහෙම ඒගොල්ලෝ මේක ගැන හරි මේ සැලකිලිමත් පුතේ. ඒගොල්ලෝ දවස ගානේ මේක සැලකිල්ලෙන් බලනවා. දැන් මම අර ෆාම් එකක වැඩ කරානේ. එතකොට අපි එක්ස්පෝර්ට් කරනවානේ පැල. එක්ස්පෝර්ට් කරන පැලවල මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් රෙගියුලර් විදිහට අපි මාසෙකට මේ මාස ගාන මේ මාසෙකට ග්‍රෑම් ගාණක් මොකක් හරි ඒ ගාණක් පොහොර දානවා. ඒ දැම්මට අපි සාමාන්‍යයෙන් අහඹු ලෙස ශේෂ්ත්‍රයේ තැනින් තැන පොහොර දාලා ටික කාලයකට පස්සේ බලනවා ඊසි යගේ අර නිවැරදි යගේ තියෙනවද කියලා. ඒ නිවැරදි යගේ නැත්තම් පුතේ ඒ කියන්නේ ඒ භෝගයට ඕනි ඊසි යගේ අපි දන්නෝ මෙන්න මේ වගේ ඊසි යගයක් තියෙන්න ඕනි ඒ භෝගේ ඊසි 50 තියෙන්න ඕනි කියලා හිතන්නකො. ඊසි 50 දැන් ලිව්ස්ටෝනියා කියලා මං ගහක් හැදුවා. ඒ කියන්නේ තල් ගහක් ඒ ගහේ ඊසි යගේ 50 තියෙන්න ඕනි. ඒතර මම පොහොර දාලා ඉවර වෙලා හිතන්නකො මම පොහොර දානේ මාස 4කට සැරයක්. මං සාමාන්‍යයෙන් මාස දෙකකදී බලනවා ඊසි යගේ 50 තියෙනවද කියලා බලනවා. හරිද? ඊසි යගේ 50ට වඩා වැඩි යගේක තියෙනව නම් පුතේ 50 හෝ 50ට වැඩි යගේක තියෙනව නම් මං නැවත පෝර දාන්න හිතන්නේ නැහැ. හිතනකෝ ගොඩක් වැසි කාලයක් ආවොත් එහෙම අර මාස 4ක් අර පෝර රඳාගෙන පැවතීමේ කාල සීමාව අඩු වෙන්න පුළුවන්නේ. ඒතර සමහර වෙලාවට මං ඊසි බලනකොට මාස 4ට කලින් මං පෝර දාන්න ඕනි අවස්ථාවට ඇවිල්ලා යා ඊසි යගේ 50ට වඩා පහළට ගිහිල්ලා. එතකොට මම ඒ වෙලාවේදී තීරණය කරනවා මාස 4ෙන් නෙමෙයි මාස 3ෙන් හරි මේ අවස්ථාවේදී මම පෝර දාන්න ඕනි කියන එක. තේරෙනවද? දාන පෝර ප්‍රමාණය මේ දාන කාල සීමාව තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා. ප්‍රායෝගිකව මේව වැදගත්. දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ මේ දැන් එළියට ගිහිල්ලා ඔයගොල්ලෝ ඇත්තටම කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙනව නම් මේක ඇත්තටම මේ pH මීටරේ EC මීටරේ කියන එක පුතේ ඇත්තටම මේ වැදගත්ම මේ දෙයක් බවට පත් වෙනව වගාවකදී. හරිද? මේ අපි මේ සාමාන්‍ය තියරි විදිහට ඉගෙන ගත්තට. හරි. එහෙනම් ඊගවට පුතේ අයන හුවමාරු කරන ආකාර දෙකක් තියෙනවා. හුවමාරු අයන හුවමාරු වෙන අයන දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ අයන ගත්තම කැට අයන ධන අයන තියෙනවා. එන අයන කියන්නේ ඍණ අයන තියෙනවා. හරිද? එතකොට මේ අපි මේකින් වැදගත් වෙන්නේ අපිට එන අයන හුවමාරුව අපිට වැදගත් වෙන්නේ කැට අයන හුවමාරුව තමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? එතකොට මේ විද්‍යුත් සන්නායකතාවය කියන එකනේ අපි EC කියලා ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ. හරිද? එතන විද්‍යුත් සන්නායකතාවය කිව්වහම විද්‍යුත් සන්නායකතාවය අතර මේක කියලා තියෙනවා විද්‍යුත් සන්නායකතාව හා ද්‍රාවණයේ ඇති අයන අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ද්‍රාවණේ දැන් ඒක නිපුතේ අපි EC මීටරේ මනින්නේ විද්‍යුත් සන්නායකතාවයක් මනින්නේ කොච්චරක් අයන තියෙනවද කියලා. එතකොට ද්‍රාවණයේ තියෙන දැන් හිතුවොත් එහෙම ඊසි යගේ මයින මේ විද්‍යුත් සන්නායකතාවය කියන්නේ අයන හුවමාරු වීම. අපි ගත්තොත් අපිට විදුලි මේ මොන හරි ඇමීටරයකින් හරි ඒ වගේ ඇමීටරයක ඇමීටර දැන් පස් ජලය දිය කරගත්තු ද්‍රාවණයකට අපි දැම්මොත් එහෙම පුතේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා අපි ඒක ඇමීටරයකට සම්බන්ධ කරොත් ඇමීටරෙන් අපිට මනින්න පුළුවන් කොච්චර විද්‍යුත් ගාමකතාවයක් තියෙනවද කියලා. එතකොට ඒ විද්‍යුත් සන්නායකතාවයයි
අයන ප්‍රමාණයයි අතර තියෙනවා අනුලෝම විද්‍යුත් සන්නායකතාවය වැඩි අනුලෝමයි කියන්නේ විද්‍යුත් සන්නායකතාවය වැඩි කියන්නේ ද්‍රාවණයේ තියෙන අයන ප්‍රමාණය වැඩි විද්‍යුත් සන්නායකතාව අඩුයි කියන්නේ ද්‍රාවණයේ තියෙන අයන ප්‍රමාණය අඩුයි හිතන්නකෝ අපි ලුණු ද්‍රාවණයක් ගත්තා කියලා එහෙම නැත්නම් අපි මොකක් හරි මේ අපි හිතමු අපි හදාගත්ත අයන ද්‍රාවණයක් අපි හිතමුකෝ අපි පොහොරක කියලා ඇමෝනියම් සල්ෆේට් ද්‍රාවණයක් හදාගත්තා කියලා එතකොට වතුර මිලිලීටර් 50කට ඇමෝනියම් සල්ෆේට් ග්‍රෑම් 10ක් දිය කළා අපිට හම්බ වෙන ඇමීටරෙන් අපිට දක්වන විද්‍යුත් අපි හිතමුකෝ 0.1ක් නම් විද්‍යුතේ නිපද වෙච්ච ප්‍රමාණය අපි මිලිග්‍රෑම් 20ක් දැම්මොත් මොකද වෙන්නේ ඊට වඩා වැඩි අගයක් දෙනවා ඒ කියන්නේ විද්‍යුත් සන්නායකතාවයයි අයන හුවමාරුවයි අතර සම්බන්ධතාවයක් තියෙනවා තේරුණාද මම කිව්වේ එක අපි ඔක කරනවානේ පොඩි කාලේ ප්‍රැක්ටිකල් වල මං කිව්ව එක තේරුන්නේ නැද්ද පුතේ? ඊශානි සපුනා විතරයි. ආයිෂානි කියන්නේ. ඊශාන් තේරුණාද මම කිව්ව එක පුතේ? දැන් විදුලිය විදුලිය නිපදවීම අතරයි අයන ද්‍රාවණයේ තියෙන අයන අතරයි අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. අයන ප්‍රමාණය වැඩි වෙනකොට විද්‍යුත් ගාමකතාව නැත්නම් විද්‍යුත් නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙම එකක් දැන් මේ මං කියන එක තේරෙනවද කියන්නකෝ පුතේ හේෂාන් දැන් අපි ඇමීටරේ ඉලෙක්ට්‍රෝඩ දෙක දාලා ද්‍රාවණයක් මේ මොනවාද ලවණ ද්‍රාවණයකට ඉලෙක්ට්‍රෝඩ දෙක දාලා අපි ඇමීටරයක් සම්බන්ධ කරොත් ඒකෙන් ලැබෙන අගය වෙනස් වෙනවා ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වෙනකොට ඒ කියන්නේ අයන ප්‍රමාණය වැඩි එතකොට විද්‍යුත් සන්නායකතාව වැඩි වෙනවා මං කිව්ව එක තේරෙනවද පුතේ ඔව් ටීචර් තේරෙන්නේ නැහැ වගේ මට එහෙම අදහසක් ආවා නෑ පුතේ එතකොට ලවණ පසක් ගත්තොත් මේ මං කියලා තියෙන ලවණ පසකයි ශාරීරිය පසකයි ගත්තොත් එහෙම ඊසි යගේ ගත්තොත් මේ හතරට වඩා වැඩි අගයක් ගන්නවා හරි pH අගය ගත්තොත් එහෙම ලවණ පසක pH 8.5ට වඩා වැඩි ශාරීරිය පසක් ගත්තොත් 8.5 වගේ අගයක පවතිනවා හරිද ඒතර මේ තියෙන්නේ විද්‍යුත් සන්නායකතාවයේ මනින එකක අපතේ මේ ශාරීරිය පසක් කියන්නේ මේ බාෂ්මික පසක් නේද බාෂ්මික පසක් ඕ ඒ කියන්නේ බාෂ්මික පසක් කියන්නේ පුතේ අපි කිව්වේ මොනවාද ශාරීරිය පසක් වෙනවනම් අනිත් ඒ කියන්නේ මේ මොනවාද අනිත් අයන සෝඩියම් අයන පොටෑසියම් අයන හැම අයනයක්ම තියෙන්න පුළුවන් හරි ලවණ පසක් කියන්නේ සෝඩියම් අයන ප්‍රමාණය වැඩි 15කට වඩා සෝඩියම් අයන ප්‍රමාණය වැඩි ඔව් හරි නේද වැඩි හරි හරි සුපුන් මම කියන දේවල් තේරෙනව නේද පුතේ පාඩම මැද්ද සම්බන්ධ වුණාත් ඔයාට ඕ ලෙවල් වල ඇග්‍රි කරපු නිසා ඔයාට මතක ඇති මේවා ඉගෙන ගත්තා මතකයිද පුතේ ඕ ලෙවල් වල ඉගෙන ගත්තා ආ සුපුන් මතක නැද්ද එහෙනම් මේ දැන් මේ මන් දාපු රෙකෝඩින් ටිකත් බලලා පුතේ ඕ ලෙවල් ඇග්‍රි පොත කියවන්න ඕනි හරිද? හරි මං කියන්නේ. හරි. ගායි අප්ඩේට් එක. ඊගාවට කැටායන හුවමාරු ධාරිතාවය. දැන් අපි අයන හුවමාරු ධාරිතාවය කියලා සැලකුවේ අපිට ඇත්තටම වැදගත් කැටායන හුවමාරු ධාරිතාවය. කැටායන හුවමාරු ධාරිතාවය කියන්නේ පුතේ මං කිව්වේ ධනායන කොච්චර ප්‍රමාණයක් පසක රඳවා ගන්න පුළුවන්ද කියන එක තමයි. දැන් මේකේ කැටයන් හුමාරු ධාරිතාවයට අර්ථ දැක්වීමක් දීලා තියෙනවා පුතේ. වියලි පස් ඒකක ස්කන්ධයක. ඒ කියන්නේ හිතන්නකෝ ග්‍රෑම් 10ක හරි මොකක් හරි නිශ්චිත ප්‍රමාණයක එහෙට මෙහෙට මාරු වෙන්න පුළුවන් ධනායන ප්‍රමාණය තමයි කැටයන් හුමාරු ධාරිතාවය කියලා තියෙන්නේ. හරි.
එතකොට මේකේ මේ මීටර් ටික කියලා තියෙන්නේ ඊගාවට මැටි කලිලයක් ගත්තොත් එහෙම මැටි කලිලයක් කියන්නේ මං කියවනේ මැටි හරි හියුමස් හරි ගත්තොත් එයාට පුළුවන් ධන අයන ගොඩාක් අවශෝෂණය කරලා තියාගන්න. එයා ගත්තොත් එයාට පුළුවන් මැටි අයනයකට මේ මේ මොනවාද මේ ධන අයන කැට අයන ගත්තොත් CC යගේ ගත්තොත් 50ක්. හරි? ගත්තොත් ඒකක 50ක් මේගොල්ලෝ මෙයාට පුළුවන් අධිශෝෂණය කරලා තියාගන්න. වැලිපසක් ගත්තොත් එහෙම එයාගේ අධික වැලි නම් පුතේ එයාගේ EC යගේ බිඳුවක්. එයාට එයාගේ EC යගේ බිඳුවක්. එතකොට මේ දීලා තියෙන්නේ පුතේ මේව මතක තියාගන්න ඕනේ නෑ. ඔගොල්ලෝ හිතුවොත් එහෙම මෙන්න මේ අධිකම මේ ධන අයන මේ රඳවා ගැනීමේ හැකියාවක් තියෙන මැටිපසට එයාගේ 50ක් ගන්නකොට අධික වැලිපසක් ගත්තොත් එහෙම මෙතන මේ 6 නෙමේ පුතේ බිඳුව වෙන්න ඕනේ. හරිද? අධික වැලිමේ පසක බිඳුව. ඒ කියන්නේ EC යගේ පොඩ්ඩක්වත් නැති යගයක් තමයි තියෙන්නේ. හරි? ඊගාවට අපිට ඉගෙන ගන්න තියෙන්නේ භෂ්ම සංතෘප්තිය කියන එක ගත්තොත් එහෙම භෂ්ම සංතෘප්තිය කියන්නේ පුතේ දැන් හිතන්නකෝ අයන කොච්චර තිබුණත් වැඩක් නැහැ. අපිට ඕනි අයන ප්‍රමාණයනේ ඕනි. එතකොට කැටායන හුමාරු සංකීර්ණ කැටායන කිව්වම ධනායන ගොඩාක් තියෙනවානේ. ඇල්මිනියම් ධනායන, යකඩත් ධනායන, ඊට පස්සේ ගත්තොත් සෝඩියමුත් ධනායන. නමුත් අපිට ඒවා අතිශයින් වැදගත්ද භෝග වගාවේදී නැහැ. ඒතර අපිට වැදගත් වෙන්නේ කැල්සියම් අයන, පොටෑසියම් අයන, මැග්නීසියම් අයන, ඒ වගේ අයනනේ පුතේ වැදගත් වෙන්නේ. ඒතකොට මේකෙදි කියන්නේ පුතේ මේ කැටායන හුමාරු සංකීර්ණයේ තියෙන මුළු කැටායන ප්‍රමාණය. මුළු කැටායන කියන්නේ කැල්සියම් අයන, පොටෑසියම් අයන එක්කම අපිට ඕන නැති අයන, ඇලුමිනියම්, එතකොට සින්ක්, මොනද යකඩ අයන ඒවත් තියෙනවා. ඒක නිසා මේ මුළු කැටායන කියන්නේ ඔය ඔක්කොම ಜಾති ටික. ඊට සාපේක්ෂව තියෙන භෂ්මකාරක කැටායනක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වුවාම එමාගිය තමයි භාෂ්මික කැටයන සංතෘප්තිය කියන්නේ. ඊගාව එකේ බලන්න මම එක සූත්‍රයක් විදිහට ලියලා තියෙනවා. ඉඳු අනිත් එක ඉඳු ඒකෙදි පුතේ මේ ඉන්න ඊගාව පිටුවේ මේක පැහැදිලිව විස්තර කරන්න පුළුවන්. හරි, මේ තියෙන භාෂ්ම සංතෘප්තය කියලා කියන්නේ ප්‍රතිශතය කියන්නේ පුතේ කැටයන හෝමාරු සංකීර්ණයේ තියෙන මුළු කැටයන. මුළු කැටයන කියන්නේ ධන අයන සියල්ල අපිට ඕනි නැති හැම જાතියක් අරගත්තාම ඒකෙන් අපිට ඕනි හුවමාරු විය හැකි කැටායන ප්‍රමාණය කොච්චරක්ද, අපිට ඕනි කැටායන ප්‍රමාණය කොච්චරක්ද ඒක වැඩි කිරීම 100. මේ අස්සෙන් මේ මෙතන දාලා තියෙන 100 ඒක එළියෙන් දාන්න ප්‍රතිශතයක් විදිහට දාන නිසා කොච්චර ප්‍රතිශතයක්ද තියෙන ඔක්කොගෙම අපිට ඕනි ටික කොච්චරයිද. හරිද? කැටායන හුව තේරුණාද මම කියන එක? තේරුණාද පුතේ? මං කිව්ව එක තේරුණාද හේෂාන්? මිසෙක්කයි පොඩ්ඩක් කියනවා. ඔව්, දැන් කැටායන කිව්වහම පුතේ ද්‍රාවණයේ තියෙනනේ අපිට ඕනි ඒවා එපා ඒවා හැමදේම තියෙනවනේ. හිතන්නකෝ මං කිව්වේ ධනායන විදියට අපිට ඕනි ඒවා මොනවාද පුතේ? කැල්සියම් ධනායන ඕනි, පොටෑසියම් ධනායන ඕනි, මැග්නීසියම් ධනායන ඕනි. අපිට ප්‍රබලව ඕනි වෙන්නේ ඔය ටිකනේ. එතකොට ඒ ධනායන ගොඩේ අර සුප් එකේ තියෙනවා අපිට ඕන නැති જાතිත් තියෙනවා. ඒ කියන්නේ ඉතමත් අඩුවෙන් ඕනි වෙන ඒවා ඕ තියෙනවා. ඒ ධනායන කිව්වම යකඩ, ඇලුමිනියම්, එතකොට සින්ක්, මැංගනීස් ගොඩක් තියෙනවානේ පුතේ ධනායන. ඒ ධනායන අතරින් ඒ කියන්නේ මුළු ධනායන ප්‍රමාණය සැලකුත් ඔය ඔක්කොම එකට තියෙනවා. ඒ කියන්නේ මේ යට තියෙන එකේ තියෙන්නේ ඔක්කොම ඔය කියන ධනායන ප්‍රමාණය. අපිට ඕනි ධනායන ප්‍රමාණය හුවමාරු විය හැකි භෂ්ම කැටායන, ඒ කියන්නේ ශාකයේ උරා ගන්න හුවමාරු වෙන්න පුළුවන් ප්‍රමාණය සැලකුවාම ඒක ප්‍රතිශතයක් විදියට සැලකුවාම තමයි භෂ්ම සන්තුප්ති ප්‍රතිශතය කියලා අපි ගන්නෙ. හරිද? තේරුණාද මම කිව්ව එක? දැන් මේකේ තියෙනවා කැටායන ගොඩාරියක්. ඒ කැටායන වලින් හුවමාරු වෙන්න පුළුවන්, ශාකයට උරා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ධනායන ප්‍රමාණය කොච්චරක්ද ඒක ප්‍රතිශතයක් ලෙස දක්වලා තියෙනවා. තේරුණාද හේෂාන්? ඔරිස්
දැන් අපි සැලකුවොත් මං මේ අපි හිතමුකෝ අපි මල්ලකට දාලා තියෙනවා මේ පොඩි කාලේ වගේ හිතන්නකෝ මේ මේ පබුලු පාට පාට පබුලු දාලා තියෙන රතු කහ නිල් සුදු පාට පාට පබුලු මල්ලකට දාලා තියෙනවා ඒ මල්ලේ තියෙන පබුලු වලින් මට වැදගත් වෙන්නේ මගේ හිතනකෝ මම මහන මොහක් හරි ගෞමකට මොහකට හරි ඕනි වෙන්නේ ඒකේ තියෙන පබුලු වලින් කළුයි සුදුයි පබුලු විතරයි ඕනි වෙන්නේ එතකොට අර මල්ලේ පබුලු කොච්චර තිබුණත් මට ඕනි වෙන ප්‍රමාණය තමයි අර උඩ තියෙන්නේ ඒ කියන්නේ කළුයි සුදුයි ප්‍රමාණය යට තියෙනවා මේ පබුලු පාට පාට පබුලු ගොඩක් තියෙනවා නමුත් ඒ ප්‍රමාණය දැන් හිතමු පාට පාට පබුලු 1000න් මට ඕනි පබුලු තියෙන්නේ 200යි පාට 10කින් 100 100 පබුලු 1000ක් දාලා තියෙනවා 10ක් වර පාට 10කින් මට ඕනි වෙන්නේ පාට වර්ග දෙකක පබුලු විතරයි එතකොට ඕනි වෙන්නේ 200යි එතකොට 200 බෙදීම 1000 වැඩි කිරීම 100 තමයි මට ඕනි පබුලු ප්‍රතිශතය මම මේකට මේ ගණක් ආදේශ කරේ තේරුණාද පුතේ එහෙම කිව්වහම පැහැදිලිද කැටායන ප්‍රමාණය ඉතාමත් අඩුයි එහෙනම් ඒ පස්ස සරුද නැහැ නිසරුයි අපිට භෂ්ම සංතෘප්තතා ප්‍රතිශතයේ 30ට වඩා අඩුයි කියලා අපි සලකනවා නම් ඒ පස්ස නිසරු තේරුණාද මං කිව්ව දේ හරිද හරිද සුපුන් හරිද පුතේ හරි ඊගාවට අපි බලමු මේ ජෛවීය සාද දැන් අපි පසේ ඉගෙන ගත්තා පුතේ භෞතික සාධක ඉගෙන ගත්තා ගඩ රසායනික සාධක ඉගෙන ගත්තා දැන් ඉගෙන ගන්න තියෙන්නේ පාංශු ජෛවීය සාධක කියන එක. ඒ කියන්නේ පසේ ඉන ජීවීන්ගේ බලපෑම. එතකොට ගත්තොත් පසේ තියෙන ජීවී සාධක අපිට බෙදන්න පුළුවන්. මේ බලන්න එකක් භෝග වගාව සඳහා හිතකර අහිතකර වවානුව ජීවීන් වර්ග කරන්න පුළුවන්. පසේ ඉන පාංශු ජීවීන් සැලකුවම මේගොල්ලෝ හිතකරද අහිතකරද කියන එක මත අපිට ඒගොල්ලෝ වෙන් කරන්න පුළුවන්. භෝග වගාව සඳහා හිතකර. භෝග වගාව සඳහා හිතකර ජීවීන් විදියට ගැඩවිලා විලෝපිකයන් කියලා කියන්නේ පුතේ වෙනත් සතුන් හිතන්න අපේ හානිකර ජීවීන් ඉන්නවනම් පසේ ඉන්නවනම් භෝගයට හානි කරන අය ඒගොල්ලෝ ආහාරයට ගන්න අය විලෝපිකයෝ ජෛව පාලක කාරකයෝ කියන්නේ අපි ඉන්න අපේ භෝගයට හානි කරන ජීවියෙක් විනාශ කිරීම සඳහා යොදා ගන්නා වෙනත් සතෙකුට අපි කියනවා අපි ජෛව පාලක කාරකයෝ කියලා හරි ඒක බැක්ටීරියාවක් වෙන්න පුළුවන් දිලීරයක් වෙන්න පුළුවන් එහෙම ඕනිම එකක් වෙන්න පුළුවන් හරි ඊට පස්සේ ගත්තොත් පසේ ඉන්න නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ඒගොල්ලෝ ගත්තොත් භෝග වගාවට හිත කරයි ඇල්ගී වර්ග ඇල්ගී පසට පසේ ඉන්නව නම් එයා හිත කරයි එයා මැරුණාම අපිට මේ පොහොර ලැබෙනවා හරි ඊගාට සයනෝ බැක්ටීරියා ඒගොල්ලොත් හිත කර බැක්ටීරියාවක් භෝග වගාව සඳහා ගඩ ඇමෝනීකරණ බැක්ටීරියා කියන්නේ මේ ගන්න නයිට්‍රජන් ඇමෝනියා බවට පරිවර්තනය කරන බැක්ටීරියා. ඒතර ඇමෝනියම් අයන විදිහට තමයි ශාක අවශෝෂණය කරන්නේ මේ නයිට්‍රජන්. නයිට්‍රජන් පසට ගත්තට අපි පොහොර විදිහට නයිට්‍රජන් දැම්මට ඒවා ඇමෝනියා බවට පත් කරන්න පුළුවන් බැක්ටීරියා ඉන්න එක වැදගත්. ඒගොල්ලෝ එතකොට භෝග වගාවට හිත කරයි. අහිතකර ජීවීන් වෙන්නේ මේ ශාක මත යැපෙන ජීවීන්. ඒ කියන්නේ ශාක ආහාරයට ගන්න ජීවීන්ට කියනවා අපි එයාලා අහිතකර ජීවීන් කියලා. ඒත් කියන්නේ අපි වගා කරන භෝගයට හානි පමුණුවන අය. තව ව්‍යාධිජනකයෝ කියලා කියන්නේ ව්‍යාධිජනකයන් කියන්නේ පුතේ ලෙඩ හදන අය. හරි? ලෙඩ හදන අයට අපි කියනවා එයාලා ව්‍යාධිජනකයන් කියලා. ඒතර ශාක වලට ලෙඩ හදන අය මේ ශාකයේ කොටස ආහාරයට ගන්න අය. හිතකර හිතකර ලෙස අපිට බෙදන්න පුළුවන්. ඊගාර මෙන්න මේක මතක තියාගන්න. භෝග ශරීරයේ පළල අනුව අපිට ශුද්ධ ජීවීන් බෙදන් මේ ජීවීන් බෙදන්න පුළුවන්. ශුද්ධ ජීවීන් කියන්නේ
දශම 1ට මිලිමීටර් දශම 1ට වඩා අඩු අය අපි ශුද්ධ ජීවීන් කියනවා මජ්ජා ජීවීන් කියනවා දශම 1ක් 2යි මිලිමීටර් 2ක් දශම 2ක් 4යිට අපි කියනවා දශම 1ක් මිලිමීටර් 2ක් 4යි මජ්ජා ජීවී මහා ජීවීන් කියන්නේ මිලිමීටර් 2ක් මිලිමීටර් 60ක් 4යිට අපි කියනවා මහා ජීවීන් කියලා. එතකොට ශුද්‍ර ජීවීන් කියන අයට එනවා බැක්ටීරියා, දිලීර, ඒ වගේ අය. මජ්ජා ජීවීන් කියන අයට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කූඹි, ඒ වගේ කුඩා සතුන්, මහා ජීවීන් විදිහට ගැඩවිල, ඒ වගේ අය ගන්න පුළුවන්. ඊට පස්සේ පාරිසරික ක්‍රියාකාරීත්වය අනුව අපිට පාංශු ජීවීන් බෙදන්න පුළුවන් කොටස් වලට. ඒ කියන්නේ යාලගේ පරිසරය මත ඒගොල්ලෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. සමහර මේ පාංශු ජීවීන් පුතේ ශාක මත යැපෙන ජීවීන්. ඒ කියන්නේ ඒ අපේ භෝගය ආහාරයට ගනිමින් ජීවත් වෙන අය. හරි? සමහර අය විලෝපිකයෝ. විලෝපිකයෝ කියන්නේ තවත් සතුන් මොකද කරන්නේ? ඒ තවත් සතුන් ආහාරයට ගනිමින් ජීවත් වෙන්නේ. බැක්ටීරියා මත යැපෙන ජීවීන් ඉන්නවා. බැක්ටීරියා ආහාරයට අරන් හරි ඒ වගේ බැක්ටීරියා මත ජීවත් වෙන අය. මලද්‍රව්‍ය මත යැපෙන අය කියලට අපි කියනවා නැත්තම් මෘතෝපජීවීන් කියනවා. මේ කියන්නේ මැරිච්ච පසේ තියෙන ශාක කොටස් මත ජීවත් වෙන අය. සත්ත්ව කොටස් මත ජීවත් වෙන අය. ඒගොල්ලන්ට කියනවා අපි මලද්‍රව්‍ය මත යැපෙන නැත්තම් මෘතෝපජීවීන් කියනවා. පරපෝෂිතයෝ කියන්නේ තවත් පසේ ඉන්න තවත් ජීවියෙක් මත පරපෝෂිතයෙක් විදිහට ඒ සතා ගේ හිතනකෝ යම් කිසි එයාගේ එයා ආහාරයට ගනිමින් එක්කෝ එයා ආහාරයට ගන්න එයාගේ ඇඟ මත හරි කොහොම හරි වැඩෙමින් එයා ලබා ගන්න පෝෂණ ද්‍රව්‍ය ලබා ගනිමින් ජීවත් වෙන අය පරපෝෂිතයෝ. දැන් අපි සැලකුවොත් එහෙම පරපෝෂිතයෙක් තමයි උකුණා කියන්නේ අපේ පරපෝෂිතී. ඒ වගේ අය. හරි උකුණා නෙමෙයි පසේ ඉන්න ජීවීන් මත යැපෙන අය පරපෝෂිතයෝ. දිලීර මත යැපෙන අය ඉන්නවා. හරිද? ඒක බෙදන්නේ පුතේ පාරිසරික ක්‍රියාකාරීත්වය අනුව පාංශ ජීවීන් බෙදන්නේ. ඊගාට වර්ධනය සඳහා ශක්තිය ලබා ගන්න ආකාරය සඳහා ලබා ගන්න ආකාරය අනුව බෙදන්න පුළුවන්. ස්වයං පෝෂින් ශක්තිය සූර්යාලෝකයෙන් අරගෙන ආහාර නිපදව ගන්න අය ස්වයං පෝෂින් කියලා කියනවා. එහෙම නැතුව අනිත් අය නිපදවන ආහාර මත ජීවත් වෙන අයට අපි කියනවා විෂම පෝෂකයින් කියලා. ඔය කියන ජීවීන් බෙදපු ආකාරය පැහැදිලිද? ඒක පැහැදිලිද හේෂාන්? ඔව්. එච්චන අමාරු නෑ. ඉතින් එකේ මේ ඒකේ ඇත්තටම වැදගත් වෙන්නේ පුතේ මෙන්න මේ ශරීරයේ පළලනුව ජීවීන් බෙදන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න මේ වගේ එකක් MCQ එකක් අහන්න පුළුවන්. හරි? ඊගාවට හරිදී ඊගාවට සාමාන්‍යයෙන් ගත්තොත් මේ හිත කරයි කියලා අපි තියෙන ජීවීන් අතර තුලනයක් තියෙන්න ඕනි. අපි හිත කරයි කියන ජීවීන් සියල්ල විනාශ කරලා දැම්මොත් පුතේ පරිසරයේ තියෙන ජෛව සමතුලිතතාවය බිඳ වැටෙන. හරි? ජෛව සමතුලිතතාවය බිඳ වැටෙන්න හොඳ නෑ. දැන් අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේදී වෙලා තියෙන්නේ පුතේ ජෛව සමතුලිතතාවය බිඳ වැටලා තියෙනවා. ඒ කියන්නේ අහිතකර ජීවීන් විනාශ කරනකොට හිතකර ජීවීන්ට ජීවීන් වර්ධනය වෙලා ඒගොල්ලෝ සමහර වෙලාවට අර අහිතකර තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් වෙනත් ජීවියෙක් ආගන්තුක ජීවියෙක් මේ පරිසරයට පැමිණුණාම එයා ඊට ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා භෝගයට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ හිතකර අහිතකර ජීවීන් පරිසරයක් තුළ බැලන්ස් වෙ ඉන්න ඕනේ. එතකොට අහිතකර ජීවීන් යම් කිසි ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලොන්ට වඩා ඉහළින් හිතකර ජීවීන් ඉන්නකොට පරිසරයේ ගැටලු ඇති වෙන්නේ නැහැ. හරිද? එතකොට පාංශු ජීවීන් ප්‍රසස්තව පවත්වා ගන්න අපි මොනවද කරන්න ඕනි? පසේ ජීවීන් ඒකනේ දැන් පුතේ මේ බලාපොරොත්තු වෙන්නේ කාබනික පොහොර පාවිච්චි කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. දැන් අපේ තියෙන මල පසක් කියලා කියනවනේ. දැන් මේ දවස්වල වැඩසටහන් ටීවී එකේ බලනවනම් ඔය මේ කාබනික පොහොර හදන්න ඕනේ කියන එකේ කියනවා අපේ තියෙන පස මල පසක්. ඇයි මල පසක් කියලා කියන්නේ?
ඇයි පුතේ මල පසක් කියලා අපි පස හඳුන්වන්නේ? ජීවී ක්‍රියාකාරීත්වයකින් තොරයි. එතකොට අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා දිගින් දිගටම පසේ තියෙන මේ පසේ තියෙන ජීවීය ස්වභාවය නැති වෙලා ගිහිල්ලා. හරි? එතකොට මොකද වෙලා තියෙන්නේ? ජීවීන් මැරිලා. එතකොට පස මල පසක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ පස පාංශු ජීවීන් ප්‍රශස්තව පවත්වා ගන්න නම් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. හරි. එතකොට මේ පසට කාබනික ද්‍රව්‍ය එකතු කරාම පුතේ පස මේ මොකද වෙන්නේ? පසේ ඉන ජීවීන් ප්‍රමාණය වර්ධනය වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? පසට කාබනික ද්‍රව්‍ය එකතු කරාම පාංශු ජීවීන්ට අවශ්‍ය ආහාර ලැබෙනවා. ඒ හරහා ඒගොල්ලෝ ශක්තිය නිපදව ගන්නවා. ඒගොල්ලොන්ගේ ගහණය වැඩි කර ගන්නවා. හරිද? ඒ නිසා පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. එතසේ පසේ ජල වහනය හා වාතනය දියුණු කරන්න ඕනේ. ජල වහනය අඩු වුණොත් වතුර රැඳුණොත් පසේ මොකද වෙන්නේ? වාතනය අඩු වෙනවා. පසේ සිදුරු වල මොකද වෙන්නේ? ජලය පිරෙනවා, වාතය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශුද්‍ර ජීවීන්ට පාංශු ජීවීන්ට ශ්වසනය කරන්න ඕනි, වාතය නැති වෙලා යනවා. එතකොට වෙන්නේ ඉන්න ජීවීන් පාංශු ජීවීන් විනාශ වෙලා යනවා. ඊගාවට මං කිව්වා පාංශු ජීවීන්ට ඔය කාබනික ද්‍රව්‍ය දිරාපත් කරන අයට ප්‍රශස්ත උෂ්ණත්වයක් ඕනි කියලා. දැන් කාබනික ද්‍රව්‍ය දිරාපත් කරන ශුද්‍ර ජීවීන් සෙල්සියස් අංශක 40 තමයි පුතේ උපරිම වර්ධනයක් වෙන්නන්නේ. ඒගොල්ලෝ උපරිම ක්‍රියාකාරීත්වයක් වෙන්නනවා. ඒ නිසා පාංශු උෂ්ණත්වයේ ප්‍රශස්තව පවත්වා ගැනීම ශුද්‍ර ජීවීන් පාංශු ජීවීන් මේ පසේ බහුල කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. හරිද? දැන් මං කිව්ව දේ තේරුණාද? තේරුණාද පුතේ? සුපුන් මං කිව්ව එක තේරුණාද? තේරුණාද සුපුන්? ඔව් ටීචර්. ආ හරි. එතකොට පුතේ මේ දවස්වල ඔය කාබනික කාබනික ද්‍රව ඔය මේ පුහුර නිපදවීම අරවා මේව පිළිබඳව යනවනේ ඔනේ ටීවී එකේ වැඩසටහන්. ඒවා ඉතින් පොඩ්ඩයි ඉතින් ජොලි නෑ. ඔයගොල්ලෝ කැමති ඉතින් සින්දු අහන්න නේද? ඒ වගේමනේ. හා ආමුදේ ඒ වගේ වැඩසටහන් යනවා මේ දවස්වල ටීවී එකේ. ඉතින් ඒවා පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලන්ට පේපර් එකට වැදගත් වෙනවා අදහසක් ගන්න මේ ලියන දේවල් වලදී. මේ දවසර ඒකට නිසා රජය සම්පූර්ණ මේ උත්සාහය දරන්නේ ඒ ගැන කරුණු එකතු කරගන්න එක ඔගොලොන්ට වැදගත්. පේපර එකට අනිවාර්යෙන් මේ සැරේ නම් අනිවාර්යෙන් අහයි කියලා මට හිතෙනවා. ලබන අවුරුදු වෙනකොට මේ ආණ්ඩුව වෙනස් වෙලා වෙන ආණ්ඩුවක් ආවොත් නැත්තම් මේ ප්‍රශ්නේ යට ගියොත් ලබන අවුරුද්දේ ඔගොලොන්ගේ සැරේ එකක් නැති වෙයි වෙනකොට තොරතුරු දැනගෙන ඉන්න. හරි. ඊගාට පාංශු ජීවීන්ගේ වැදගත්කම. ඇයි අපි පාංශු ජීවීන් ඕනි කියලා කියන්නේ? හරි. පාංශු ජීවීන් ඕනි කියලා කියන්නේ ඇයි? පසක ජීවත් වෙන දැන් අපි ගත්තොත් එහෙම පසේ තියෙන ද්‍රව්‍ය මොකද කරන්නේ? කාබනික ද්‍රව්‍ය ඒගොල්ල වියෝජනය කරනවානේ. මැරිච්ච ශාක කොටස්, සත්ව කොටස් දිරාපත් කිරීමකට ලක් කරන්නේ පාංශු ජීවීන්. ඒතර මේ පාංශු ද්‍රව්‍ය වියෝජනය කිරීම නිසා මොකද වෙන්නේ? පසේ පෝෂක සුලභතාවය වැඩි කරනවා පාංශු ජීවීන්. එතකොට පෝෂක ප්‍රතිචක්‍රීකරණය කරනවලු. ඒ කියන්නේ පුතේ පෝෂක ප්‍රතිචක්‍රීකරණය කරනවා කියන්නේ එක පෝෂකයක් තව එකක් බවට පත් කරනවා, ඒවා එකට එකතු කරනවා. ඒ කියන්නේ ඉවත් වෙන ඒවා නැවත ලබලා දෙනවා. දැන් හිතනකො නයිට්‍රජන් මොකද කරන්නේ? පෝෂක ප්‍රතිචක්‍රීකරණයක් නේ කරන්නේ. වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් මොකද වෙන්නේ? අරගෙන පසේ තිර කරනවා. පසේ තියෙන ඒවා නයිට්‍රී හරණ බැක්ටීරියා ඉන්නවා. නයිට්‍රජන් ඉවත් කරන කට්ටිය ඉන්නවා පසේ තියෙන. ඒ නයිට්‍රී හරණ බැක්ටීරියාව කරන්නේ පසේ තියෙන නයිට්‍රජන් ඉවත් කරනවා. නයිට්‍රී කරන බැක්ටීරියාව කරන්නේ අරගොල්ලෝ ඉවත් කරාට වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන පසට දෙනවා. හරිද? ඒක පෝෂක ප්‍රතිචක්‍රීකරණයක් කරනවා. නැති වෙනව නැති වෙන ඒවා නැවත ලබා දෙනවා. තේරුණාද මම කිව්වදේ? තේරුණාද පුතේ?
පෝෂක සුලභතාව වැඩි කිරීම සහ පෝෂක ප්‍රතිචක්‍රීකරණය කියන එක තේරුණාද? තේරුණාද දරුවෝ? සුපුන් තේරුණාද පුතේ? හා. එතකොට පාංශ ව්‍යුහය දිනු කරන්නේ කොහොමද මේගොල්ලෝ? මං කිව්වා පාංශ ව්‍යුහය හදන්න මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලොන්ගේ ඇඟෙන් ශ්‍රාවය කරන ද්‍රව්‍ය, මේගොල්ලෝ අර කාබනික ද්‍රව්‍ය ආහාරයට අරගෙන ඉවත් කරනකොට මේගොල්ලොන්ගේ ශ්‍රාවයන් එකතු වෙනවා. ඒ ශ්‍රාවයන් වලින් මොකද කරන්නේ? අර පාංශ වංශු එකිනෙක අලවලා 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 එකට එකක් එකතු කරලා ව්‍යුහය හදනවා. ඒකෙන් පාංශ ව්‍යුහය දිනු වෙනවා. එහෙම තමයි අර ස්තම්භිකාකාර, ප්‍රිස්මාකාර විවිධ අපි ඉගෙන ගත්තනේ තැටි ආකාර ඒ විදිහට පාංශ ව්‍යුහය හැදිලා තියෙන්නේ. හරි. ඊගාවට පාංශ ජීවීන් යොදාගෙන කරන ලබන කෘෂිකාර්මික නිෂ්පාදන. ගත්තොත් එහෙම කොම්පෝස්ට් පොහොර හදනවා. හරිද? එතකොට වර්මි කොම්පෝස්ට් කියන්නේ පුතේ ගැඩවිල්ලු පාවිච්චි කළා. හරිද? ගැඩවිල්ලු පාවිච්චි කළා කාබනික ද්‍රව්‍ය දිරාපත් කරවලා කොම්පෝස්ට් හදනවා. හරිද? තව වර්මි කොම්පෝස්ට් කියන දියර පොරක් හදනවා. ඒගොල්ලෝ අර කොම්පෝස්ට් හදන භාජනයේ ඉන්නකොට ශ්‍රාවය කරන දේවල් වතුරේ දිය කළා. ඒ වතුර අරගෙන ඒ වතුර ස්ප්‍රේ කරනවා ගස් වලට දියර පොරක් විදිහට. හරිද? එතන වර්මි කොම්පෝස්ට් හදනවා. ජෛව පොහොර කියන්නේ පුතේ පාංශු ජීවීන් යොදාගෙන ඒ කොළ පොහොර ඒ වගේම දිරාපත් කිරීමකට ලක් කරලා ඒවා කොම්පෝස්ට් පොහොර කියන්නේ මේ දිරපු ඒවානේ. මේවා ජෛව පොහොර කියන්නේ අලුත් කොළ. ඒ වගේ ඒවා දිරාපත් කරලා ජෛව පොහොර සෑදීම කරනවා. ඊගාවට ජෛව පලිබෝධනාශක විදිහට පාවිච්චි කරනවලු. ඒ කියන්නේ ජෛව පලිබෝධනාශක කියන්නේ පුතේ ජීවීන්ව යොදා ගන්නවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට මේ යොදා ගන්න දිලිහිර බැක්ටීරියා වගේ අය යොදාගෙන වෙනත් ජීවීන් විනාශ කරන්න යොදා ගන්නවා. මේකේ මේ උදාහරණ දීලා තියෙන්නේ ට්‍රයිකොඩර්මා, බැසිලස් තුරෙන්ජිනන්සස් ඒ වගේ අය. දැන් බැසිලස් තුරෙන්ජිනන්සස් කියන එක්කෙනා පුතේ බැක්ටීරියාවක්. එයාව යොදාගෙන තියෙනවා කළු කුරුමිනියා පාලනය කරන්න. එතකොට මේක කළු කුරුමිනියා මොකද වෙන්නේ? මේ බැක්ටීරියාව එකතු වුණාම මැරෙනවා. මේ ට්‍රයිකොඩර්මා කියන්නේ දිලීරයක් පුතේ. ඒගොල්ලෝ ලැබ් එකක කිරිපිටි මාධ්‍යයක තමයි ඒගොල්ලෝ බෝ කරන්නේ. බෝ කරලා පොළවට ස්ප්‍රේ කරනවා. පොළවට ස්ප්‍රේ කරාම පුතේ අනිත් ලෙඩ හදන මුල් වලට ලෙඩ හදන පලිබෝධකයෝ විනාශ වෙලා යනවා. හරිද? ඒක නිසා තමයි මේක ජෛව පලිබෝධනාශකයක් කියලා හඳුන්වන්නේ. තව දූෂක වියෝජනය කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ දවස්වල දන්නවනේ අර නැවැවිලා දැන් තෙල් පැල්ලම් තෙල් මුහුදට ගියොත් අපි ඒකට විසඳුම් යොදනවා කියන නේද? එතකොට කොහොමද විසඳුම් යොදන්නේ පුතේ? විසඳුම් යොදන්නේ කොහොමද? දැන් හිතන්නකෝ මුහුදක ගත්තොත් කිලෝමීටර් ගාන දුරට තෙල් විහිදුනොත් මොකද්ද කරන්නේ? එකතු කරන්නද? එහෙම කරන්න අමාරුයි. එතකොට ඒකෙදි කරන්නේ පුතේ මේ දූෂක, ඒ කියන්නේ ওই තෙල් ගත්තොත් තෙල් වියෝජනය කරන. දැන් ඉන්නවා බැක්ටීරියා වර්ග, දිලීර වර්ග